චරන් මේ ඔබ දැන් ඔය දාන හැම බෝලේම වැටෙන ස්කෝල් එකල මතක තියාගනින් ඈ. ඔබ දැන් මෙතන කරන හැම වැඩකින්ම පරාදුනේ උඹවත් මමවත් නෙමෙයි ස්කෝල් එක. මේක මතක තියාගන්න බෝල් කරපන්. සාකච්ඡාවක බව අපිට පෙනියනවා. ඔව්, අවසාන පන්දු වාරය කවුරුන් සතු කරගනීද? අනුවස් අනුවස් ක්‍රීඩ වෙනවා. ඔව්, අවසාන පන්දු වාරය අනුවස් යොමු කිරීමට සූදානම්. ඕචක්වේ ඕචක්වේ ගන්න ගන්න කම්මැලි කර කර ඉන්නේ. ඒ මොකද? යාට බයයි. රට යන්න පිසුදානේ. මොකද යා පළවෙනි පාරද මේ යන්නේ? එහෙනම් මොකද ප්‍රශ්නේ? යාට බයයිලු බිස්නස් කඩාගෙන වැටේ කියලා. දැන් උනත් මිස්ටර් ස්මාර විදිය නැගලානේ තියෙන්නේ නේ. නීලු. වාදෙමට හින් පාස් කරනවනේ. හින්ට නෙවෙයි යන්නේ. මට ඉතින් මේනක විස්තර කියනවනේ. දැන් මේනක ඔයාගේ හස්බන්ඩ්. ඒක හරි. ඒත් ඇයි ඔෆිස් එකේ වෙන දේවල් වලට කියන්නේ? ඒක මොකක්ද දින වැරද්ද? ඉතින් ඇයි ආ එහෙම කියන්නේ? ඇයි? මේනක කියන්නේ මගේ මනුස්සයා. හොඳේ?
ඉතින් හරි ඉතින් මම නැහැ කිව්වේ නෑනේ. නෑ ඉතින් තමන්ගේ වයිෆ්ට නොකියන රහසක් හස්බන්ඩ් කෙනෙක් ළඟ තියෙන්න විදියක් නෑනේ. රවිට තිබුණාට නේ. මොකද ඒ කතාවේ තේරුම? නෑ ඉතින් රවි හැමදෙමත් එක කියන්නේ නෑනේ නේ. දෙයක් නෑ මොකද නැත්තේ මේ පිස්සු නැතුව ඔය ගමන යන්න කියන්නේ රවිට මේනක ඉන්නවනේ බිස්නස් බලාගන්න කොහොමද දැනටත් එයා ඒ දේවල් බලනවනේ ඒක තමයි මාත් හිතුවේ මට උදව්වකුත් ඕනේ මොනටද ඔයා මේනකට කියන්නකෝ සැරෙන් සැරේට මේක ගැන රවිට කියන්න කියලා බය වෙන දෙයක් නැහැනේ මාත් ඉන්නවනේ ඔව් ඒක තමයි මේනක කියන්නේ යාට මේ වගේ chance එකක් આવුවොත් මේ හැම දෙයක්ම පහින් ගහලා යන්න කියලා. ඒකත් අපේ රවි. මේ ඇත්තටම මම විශ්වාස රවි ඇවිල්ලා ඔෆිස් එකේ වෙන ප්‍රශ්නත් එක්ක කියන්නේ නැද්ද? මේ ළඟදි දවසේ බෝඩ් මීටින් එකකත් මොකද ලොකු ප්‍රශ්නයක් වුණාලු. ඔෆිස් එකේ පොඩි පොඩි කොල්ලෝ මේ පඩි දෙන්නේ නැහැ කියලා රවිට එක එක දේවල් කියනවත්ලුනේ. කොහොම හිටපු පවුලත් අපි. දැන් බලන්නකෝ වෙලා තියෙනදී. මේ කිසි දෙයක් විකුණන්නත් බෑනේ ඉතින් අර සමාකර අවුරුදු 10කට පිරෙනකම් ඒත් ඉතින් යාන් කැමැත්ත නැතු මුකුත් කරන්නත් බෑනේ අපරාදී අවන්තරස් බැරිුණානේ මේ වැඩේ ගොඩ දා ගන්න දෙන්නේ right very good හැමෝම හොඳ සෙල්ලම් කරා හ්ම් අවන්ද නැති වුණා කියලා කිසි අඩුවක් නැහැ අනුවස් හොඳ සෙල්ලම් කරා සෆ්රාස් very good right කොඩිපිලි කඩපුලි හොඳ නේ සර් එහෙම කියන්න එපා මේ පොඩි එකාට මොකද මොකි පොඩි කටවා ගන්නවා කටවා ගන්නවා ලයිනල් ප්‍රශ්නේ නැහැ නේද හා ශිෂ්‍යෙක් ගුරුවරයෙක් ඉදිරියේ විහිළුවක් කරාට ගැටලුවක් නැහැ Excuse me sir. ගුරු ගෞරවය කියලා දෙයක් තියෙනවනේ. ඒ ගුරු ගෞරවය කියන දේ මේ ශිෂ්‍යෙක් ගුරුවරයා ඉදිරියේ විහිළුවක් කරාට නැති වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ওই ගුරු ගෞරවය ගැන කතා කරන ගුරු ගෞරවය ආරක්ෂා කරන්න හදන ගුරුවරු තමයි සමහර වෙලාවට ওই ගුරු ගෞරවය නැති කරගන්නේ. I agree with you sir 100.0 sir. Of course. මම මේ වාට කියනෝ නෙවෙයි නේ. දැන් ඉතින් මේ අපි ටීම් එකක් හැටියට සෙල්ලම් කරනකොට ඔගලන්ට තේරෙනවනේ හා කොයිතරම් සාර්ථකද කියලා අවන්ත නැති අඩුවක් දැන් කාටවත් දැනුණද දැනෙනවා නේද ළමයි නේ දැන් දැනුණානේ නේද හ්ම් අවන්ත නැහැ කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ අවන්ත නැති වුණත් අනුහස් නැති වුණත් මම නැති වුණත් මේ ලයනල් සර් නැති වුණත් මේ ටීම්ස් සෙල්ලම් කරන එක නවතින්නේ නැහැ මේ ටීම් එක නැති වෙන්නේ නැහැ හරි ටීම් එක ඉදිරියට පවතිනවා ක්‍රිකට්ුත් ඉදිරියට පවතිනවා නේ ඒක තමයි ලෝක ස්වභාවය ඕක අපි තේරුම් ගන්න ඕනේ හ්ම් ඔව් සර් ඔව් ඒ වගේම හැම කෙනෙක්ම තමුන් ගැන විශ්වාස කරනවා තව එක්කෙනෙක්ව විශ්වාස කරන්න යන්න ඕනේ නැහැ රයිට් ඒක තමයි අපි ගාව තියෙන කන්ෆිඩන්ස් එක මම හැමදාම ළමයින්ට කියන්නේ මෙන්න මේ කන්ෆිඩන්ස් එක අපි තුල අපි වර්ධනය කරගන්න ඕනේ අපි බිල්ඩ් අප් කරගන්න ඕනේ රයිට් I agree with you sir මමත් මේ ළමයින්ට හැමදාම ඕක කියලා දුන්නා සර් ඔව් මට මේ ළමයි කිව්වා මන් නැති කාලේ දිගටම ලයනර් ලෝක කියලා දුන්නා කියලා ඇත්තද සර් thank you මේ ළමයි හොඳට මතක තියාගන්න ඕනේ කුරුල්ලෙක් ඕනම වෙලාවක විශ්වාස කරන්නේ තමුන්ගේ අත්අටු ගැන තමුන් වහලා ඉන්න අත්ත ගැන නෙවෙයි. අන්න ඒකට තමයි කන්ෆිඩන්ස් කියන්නේ. මොකද ගහක අත්තක් ඕනම වෙලාවක කඩාගෙන වැටෙන්න පුළුවන්. හැබැයි කුරුල්ලට තමුන්ගේ පියාපත් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා නම් බය නැතුව ඕනම තැනක ඕනම අත්තක වහන්න පුළුවන්. ක්‍රීඩකෙක් වුණාම මෙන්න මේ වගේ තමුන් ගැන විශ්වාසය ගොඩනගා ගන්න ඕනේ. එහෙම විශ්වාස කරගත්ත ක්‍රීඩකයාට ඕනම ටීම් එකක් ඇතුලේ රැඳෙන්න පුළුවන්. මොකද මේ ටීම්ස් කියන ඒවා ඕනම මොහොතක නැති වෙලා යන්න පුළුවන්. හ්ම්?
අනුහස්ගේ ටීම් එක නැති වෙන්න පුළුවන්. අවන්තගේ ටීම් එක නැති වෙන්න පුළුවන්. ඔයාගේ ටීම් එක නැති වෙන්න පුළුවන්. මම යන්න පුළුවන්. ලයන්ස් යන්න පුළුවන්. හැබැයි අපිට කොහෙරි ගිහිල්ලා කාගේ හරි ටීම් එක සෙල්ලම් කරන්න පුළුවන් වෙන්නේ අපිට මෙන්න මේ කන්ෆිඩන්ස් කියන දේ. එහෙම නැත්නම් අපි තුලින් ගොඩනගාගත්ත විශ්වාසය, අපේ ශක්තිය ගැන තියෙන විශ්වාසය අපි ගාව තිබුණොත් විතරයි. ඒ නිසා පුතා මට හොඳටම විශ්වාසයි ඔයගොල්ලෝ මේ වෙනකොට තමුන් ගැන බොහොම ශක්තියක් විශ්වාසයක් ගොඩනගාගෙන ඉන්නේ. කවුරු නැතුණත් අපිට තනියම හරි මේ ෆයිට් එක කරන්න පුළුවන්. මෙන්න මේක ඔළුවේ තියාගන්න ඕන හැමතිස්සෙම. රයිට්? මේක තමයි අපි ගාව තියෙන ශක්තිය. මම දන්නවා ඔයගොල්ලෝ හැමෝටම මේක තියෙනවා දැන්. රයිට්? ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්නකෝ. රයිට්? අපි හිට හම්බෙමු. ලයින් පොඩ බලන්න. හරි හරි. රවුන්ඩ් එකට යනවාද? නෝමල්. බලාගෙන ඉන්න මූණ දිහා. හෙලෝ. ඔය දෙන්නේ දැන් දැය අටත් පහ වෙලා. අනික මං ගෑල් ළමයි. එතින් එතකොට මං කොහෙද ඉන්න පුළුවන්? ගෙදර. ඒකනේ දැන් දැන් බොරුවට අහන්නේ. ආ මේ ළමයා. ඔයා කොහෙද ඉන්නේ? මම ඉතින් පාරේ. පාරේ? ඇයි ඔයාගේ තහනම් කාලේ ඉවරද? දැනටම තාත්ත දන්න නැති. දන්න ඇති සමට. ඉතින් මොකදනේ? හෙලෝ කවුද මේ? අම්මා ෆෝන් එක දෙන්න. කවුද මේ? මගේ යාළුවෙක් කතා කරේ. මං හොයාගන්නම්කෝ. අම්මා මට ඇහෙනවා. හෙලෝ මචං. මට ඇහෙනවා. නෑ මට සිග්නල් තියෙනවා. ඈ යම් ලංකාවේ ඕන තරකට සිග්නල් තියෙනවනේ බා. නේද මට මෙහෙම කියන්නකෝ. ඒ කියන්නේ මචං මන්ත්ලි නේද? රයිට්? ඔව්. ඒ කියන්නේ මම 2 years වලට සයින් කරන්න ඕනේ ඇග්‍රීමන්ට් එක. රයිට්. කියන්නේ 2.5 million. හරි හරි මං හරි හරි සලකන්න. හරි මචං හරි හරි මං ඔව් මට ඇවිල්ලා කෝල් එක දෙන්නකෝ මචං. හරි හරි ඕකේ. මේ මනෝද? හ්ම් මොකද කියන්නේ?
විසිපහකට කැමති වෙලා. ආ? ඌ. නෑ. උච්චර ලුගානක්? ඇයි මොකද? කෝච් කෙනෙකුට උච්චර ලුගානක් ගෙවනවද? මේ මම ඉන්ටර්නැෂනල් ස්ටාර් කෙනෙක් හරිද? ඇත්ති ඇත්ති ඔයාගේ පම්පෝරිය. මේ ඉතින් කියන්නකො මොකද කරන්නේ? ඒ වුණාට මට ටිකක් අවුල් වගේ යන්නේ. ඇයි? මං ගියාම මේ බිස්නස් වල තවත් අවුල් වෙයි කියලා හිතෙනවා. යන්නේ මං ඉන්නේ බිස්නස් බලාගන්න පුතත් ඉන්නවනේ. අනික බෝඩ් එකේ තව කී දෙනෙක් ඉන්නවද? ඒ වුණාට ඇයි? මොකෝ? අවිශ්වාසද? ඇත්තම කියනවා නම් ඉතින් මට එහෙම විශ්වාසයක් නැහැ. ඇයි? මේ ඕගලන්ට තියෙන හදිස්සියට පුළුවන් දන්නේ බිස්නස් කරන්න. ආ, ඔයාට විතරයි බිස්නස් පුළුවන්. ඇයි අමතකද? මගේ තාත්තා බිස්නස්මන් නේ. ඔව් ඔව්. ඔය ඉන්නේ දැන් බංකොලොත් වෙලා. අනේ මේ රවි. දැන් ඔයාගේ වැඩ වලට අපේ තාත්තයි අයියා කොච්චර සල්ලි දීලා තියෙනවද? කෝයව රිටර්න් කරාද? මම කතා බලන්නකො. ඒගොල්ලෝ බංකොලොත් උනා කියලා ඔයාගෙන් සල්ලි ඉල්ලන්න ඇවිල්ලා නැහනේ නේ? අන්තිමට බංකොලොත් උනේ ඔයා නෙමෙයි මං. ඒ මොකද? ඒ මොකද කියන්නේ? මං ගෙදර ඉන්න කාලේ කොච්චර හොඳට හිටියාද? දැන් ඉතින් මං හතර අතේට නායකාරෙක් වෙලා නේ. අමීෂා. එහෙම තමයි බිස්නස් කියන ඒවා. ආ. ඒවටද බිස්නස් කියන්නේ? අනේ රවි, ඔය යන ගමන යන්න ගින් කීයක් හරි හොයාගෙන ওই බිස්නස් කෙසේ වෙතත් මේ ණය ටික හරි පියවලා දාන්නකෝ. පෙබරවාරි මාසේ කීල් සුපර් වෙති නෙක්සස් මොබයිල් සමාජිකයන්ට 25% සුපිරිතිරියක්. NSP සංහිඳින් ඩැගි මෙහෙම තුන NSP Youth Trust අපි ඔබට ළඟයි. Introducing the all new 2017 laser edged pulsers. කොයි අම්මට දසතුටු තමන්ගේ පුතා ඉස්කෝලේ ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් වෙන එක. ගිල්ලලා ගන්න පුළුවන්ද යත්? අනේද කියන්නේ. ඇයි? ඉල්ලලා නෙමෙයි ගත්තේ. අනේ මගෙන් අහගන්න එපා මොකද. මොකද මොකද ඒ කතාවේ තේරුම? හා මේකෙන් දනුකියා දැන් උඹ කියන විදියට දෙවමුගි වෙඩින් එක වෙන කොහෙවත් නෙමෙයි මෙන්න මේ ගෑවැජ්ජි කියම තමයි. පොළු ඕන්නේ පවුන කාලයක් ගත්ත ඒකට දෙවමුව තිබ්බා ඒක වැඩේ හරි. මේකප් ඕන්නේ මජංග වීස් තියෙන ඒටික් ගෑවා. මල් ඕන්නේ නට් දැම්මා. හා වෙන මුකුත් ඕන්නේ නැම නම් පුටු ඕන්නේ ටයල් දැම්මා. සුපිරිනේ ශෙරන් මේ ලියුම අවන්තර දෙනවද? එයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැති හින්දා මම ඕක දෙන්නේ. ඕකේ විශේෂ දෙයක් නැහැ. ලංකාවේ අපිට නම් ඩයලොග් තමයි.